මේවාසරේ මුල මාස හතරදී විදෙස් ප්‍රේෂණ තර වෙලා තිබෙනවා විදෙස්ගත ශ්‍රමිකයෝ. ටීන් කොල්ල කෙල්ලන්ට හඳුන්වා දෙන කලින් ටීන් සෝප් දැන් රුපියල් 90කට. බැංකු ක්‍රමය ඔස්සේ නීත්‍යානුකූලව මෙරටට එවලා තියෙන මුදල් ප්‍රමාණය මේ මුල් මාස හතරේදී පමණක් ඇමරිකානු ඩොලර් බිලියන් 2කට වැඩි කියලා වාර්තා කරලා තිබෙනවා. මේ කම්කරු හා රැකියා අමාත්‍යාංශය සඳහන් කරලා තිබෙන්නේ විශේෂයෙන් අප්‍රේල් මාසය තුළ ඩොලර් මිලියන 543ක් ඉවලා තිබෙනවා. පසුගිය වසරේ මුල් මාස හතර සමග සංසන්දනය කරනකොට විදේශගත ශ්‍රමිකයන් මේ වසරේ මුල් මාස හතරේදී එව විදේශගත ප්‍රේෂණ ප්‍රමාණය 11.4%කින් වැඩි වෙලා තිබෙන බව සඳහන් කරන්නේ මනුෂ්‍ය නානයක්කර අමාත්‍යරගේ ප්‍රකාශය වාර්තා කරන ද මෝනින් පත්පතේ සිරස්තලයේ. ද ෆොරින් රෙමිටන්සස් ලංකන් වර්කර්ස් රෙමිට 2 බිලියන් බිට්වීන් ජනවරි ඒප්‍රිල් වාර්තා කරන්නේ මේ අවස්ථාවේදී ශ්‍රී ලාංකික විදේශගත ශ්‍රී ලාංකිකයෙකු ප්‍රමාණය. මේ අතරම ඔබට බලන්න පුළුවන් අද දවසේ ග්‍රැෆික් සටහනත් එක්ක 2023-24 තත්ත්වයන් එක්ක බැලුවෙන් පස්සේ මේකේ රිදම් එක එහෙම නැත්නම් මේ පැටර්න් එක බලන්න පුළුවන් ඔබට. ඒගොල්ලෝ සෙන්ට්‍රල් බැංක් එකේ තොරතුරු වාර්තාවත් එක්ක තමයි ඉංග්‍රීසි පුවත්පතේ මේ සම්බන්ධ ඩේලි FT පුවත්පත අද වාර්තා කරලා තිබෙන්නේ මේ වර්කර්ස් රෙමිටන්සස් වල. විශේෂයෙන්ම ගත්තම පසුගිය වසර කීපයත් එක්ක සංසන්දනය කරද්දිත් අපිට මේකේ යම්කිසි ප්‍රගතියක් තියෙනවා. පහුගිය අවුරුද්දේ අප්‍රේල් මාසය සමග සංසන්දනය කරලා බලනකොට මේ වසරේ අප්‍රේල් මාසයේදී පමණක් මෙරට ලැබිච්ච විදේශ ප්‍රේෂණ ප්‍රමාණය 19.7%කින් ඉහළ ගිහිලා තිබෙනවා. මේ ඔක්කොම එක තමයි ආණ්ඩුවට මුදල් ලැබෙන්නේ, රටට සල්ලි ලැබෙන්නේ. මේක කෝටි වලින් කියනවා නම් කෝටි 61900 එක ආදායම, කෝටි 61900ක් කියලා කියන්නේ පොඩි ගාණක් නෙමෙයි. ඉතින් මේ ඔක්කොම මේ විදේශගත ශ්‍රී ලාංකිකයෝ එවන දේවල් එක්ක තමයි අපි මේ විදිහට මේ සංචාරක ශේෂ්ත්‍රය ඉදිරියට යන්නේ. ඒකම රටේ ආර්ථිකය පොඩ්ඩක් කෙලින් කරගෙන යන්නේ. රටේ අනිකුත් ඔය යටිතල පහසුකම් වැඩ ඒවා අපහු පටන් අරගෙන තියෙන්නේ. ඉතින් මේ අතරතුර අපි ගත්තොත් මේ රටේ අපි කැමති වුණත් නැති වුණත් මේ රටේ තවත් විශාල පිරිසක් විදේශගත වෙලා වැඩ කරනවා. ඉතින් එයාගේ දරුමල්ලෝ දෙමාපියෝ ඔක්කොම දාලා මෙහෙම ගිහිල්ලා තිබෙන්නේ. ඇයි ඒ? ඉතින් Tamanට මීට වඩා හොඳ තත්ත්වයක් ඇති කරගන්න පුළුවන් කියන බලාපොරොත්තුවත් එක්ක. ඒකත් එක්ක ඇති වෙන සමාජ ප්‍රශ්න ගණනාවක් රට තුළ නිර්මාණය වෙලා තිබෙනවා. පොඩි ගාණක් නෙමෙයි, ගිය අවුරුද්ද විතරක් 297,656ක් රැකියා සඳහා විදේශගත වෙලා ඉන්නවා. දේශීය ණය පිළිබඳ විමසනකොට ඩොලර් බිලියන 48ක ණය ප්‍රමාණයක් දැන් තියෙන මොහොතක්. ඉතින් මේකත් එක්ක මේ අදහස් පළ කරලා තිබෙන්නේ IIT ආයතනයේ නියෝජ්‍ය ලේකාධිකාරී වසන්ත මන්ත්‍රීපාල මහත්තයා. ඉතින් මේ තියෙන තත්ත්වෙත් එක්ක ඔවුන් කියන්නේ රටක් ලෙස ආර්ථික අර්බුදයෙන් ගොඩේමට තිරසර පිළියම් මෙවන්ට සොයාගෙන තිබේද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒ හින්දා මේ IMF මොඩල් එක වෙනත් දේවල් දේශීය ණය ප්‍රතිගත කිරීම මේ සියල්ල සම්බන්ධයෙන් කරන සාකච්ඡාවක් අද පුවත්පතේ වාර්තා කරලා තිබෙන්නේ. ඒකම විදේශගත ශ්‍රී ලාංකිකයෝ එවන මුදල ගැන කිව්වා වගේම විදේශීය සංචාරකයෝ ලංකාවට ඇවිල්ලා අපිට ලැබෙන ආදායමත් ඉහළ ගිහිලා තිබෙනවා. ඉතින් ටුවරිසම් earnings top 1.25 වාර්තා කළ තිබෙන්නේ අද දවසේ. මේ සම්බන්ධයෙන් අද දවසේ සඳහන් කරනවා ලේසි ගාණ නෙමෙයි, බිලියන 1.25ක් ආදායමක් ලැබිලා තියෙනවා. ඉතින් සාමාන්‍ය බිලියන 1 කාලක ආදායමක් ලැබිලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. මේ ලැබිලා තියෙන ආදායමත් එක්ක පළවෙනි මාස 4ට විතරක්. ඒකත් එක්ක තමයි මේ සියලු දේවල් එක්ක අපිට ඉදිරියට යන්න හම්බලා තිබෙන්නේ. අද දවසේ උපුටා දැක්වීම වත්පතේ මේ විදිහටයි. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.